ස්වාමීන් වහන්ස මේ වෛද්‍යවරිය ඉතාමත් උමනාවෙන් බොහෝ දිනකේ දැස්ුවපත් කළ තැනැත්තියා ඇය විමසනවා මේ ආකාරයට තව කෙනෙක්ගේ ඇස්වලට පෙනීම ලබා දීම හරහා ලැබෙන කුසල ශක්තිය කුමක්ද කියලා මෙහෙමයි ඉතින් කෙනෙකුගේ ඇස් පෙනීම ලබා දෙනවා කියන්නේ නෝනා යාට සියල්ල ලබා දුන්නා කියන කාරණේ නේද කෙනෙකුගේ ඇස් පෙනීම ලබලා දීලා ඒ පෙනුනා වූ ඇස් වලින් යා බුදුරයන් වහන්සේගේ රූපකාය දැකලා වන්දනා කරන මොහොතක් පාසා ඒ පෙනුනා වූ ඇස් දෙකෙන් මහා සංඝරත්නය දැකලා වන්දනා කරන මොහොතක් පාසා ඒ පෙනුනා වූ ඇස් දෙකෙන් පින්කමක් දැකලා සතුටු වෙන මොහොතක් පාසා නෝනා එයා රැස් කර ගන්නා වූ පින ඒ වෛද්‍යතුමියටයි වෙනවා මොකද ඊට අදාළවනේ යා රැස් කරගත්තේ නේද නමුත් ඒ නිසා නිරේතුරුවම අපි දක්ෂ වෙන්න ඕනේ එවැනි පින්කම් තුලින් ලැබෙන්නා වූ ආනිසංසය දකින්නවා වගේ මේ ආනිසංස අනිත්‍යයි කියලා දකින්න එච්චරයි දකින්න තියෙන්නේ තේරෙනවද මොකද ඇස් අන්ධභාවයට පත් වෙන්නේ අතීත අකුසල් සංස්කාරයක් නිසාමයි ඒ ඇස් අන්ධභාවයට පත් වෙන්න තිබිලා ඒ ඇස් නැවත පෙනීම ලබන්නේ මොකක් හෝ කුසල් සංස්කාරයක් විපාකයට පැමිණි නිසා නමුත් ඒ කුසලයයි අකුසලයයි දෙකම අනිත්‍ය වූ සංස්කාර කියන කාරණය අපි දකින්න ඕන මොකද අනුන්ගේ ඇස්ුවපත් කළා බව ගමනේ තමන්ගේ ඇස් දෙක අන්ධ වීමේ ස්වභාවයෙන් තාමේ දොස්තර නෝනා මිගිලා නැහැ ඒක හොඳට තේරුම් ගන්න ඕන මේ මොහොතේ කරන්නා වූ කුසල් ධර්මය තුලින් ඊළඟ ජීවිතේ ප්‍රභාෂර ඇස් දෙකක් ഇതുමීර ලැබෙවි හොඳ දැනුමින් බුද්ධිමත් තේරුම කියන කෙනෙක් බවට වෘත්තිකයෙක් බවට ඊළඟ ජීවිතේ පත් වෙවි නැත්නම් ශාස්ත්‍රීය දෙවියෙක් බවට පත් වෙවි නමුත් නෝනා නැවත අනාගත බව ගමනකදී ඇය අන්ධභාවයෙන් මිදීමට අදාළ හේතු ධර්ම මෙන් තම සකස් වෙලා නේ යම් දවසකදී සංසාරයේ තුමිය දකින්න ඕනේ මම මේ මොහොතේ කොච්චර ඇස්සුවපත් වෙලත් අනාගතයේ ඇතිවෙන අර දීර්ඝ මුර්ග සංඥා අබුද්ධෝත්පාද කාලවල වල අකුසලයේ විසින් මාව ගිලගෙන අනේ මගේ ඇස් දෙකත් අන්ධ වෙන්න පුළුවන් එකෙන් පාර. එහෙම දැකලා නිරේතුරුවම තමන් අනුන්ගේ ඇස්සුවපත් කරනවා වගේම නෝනා ඒ අනුන්ගේ ඇස්සුවපත් කිරීම තුල සකස් වෙන්නා වූ කුසල් සංස්කාරයන්ගේ අනිත්‍යභාවය දකිමින් තේන්නාද? ප්‍රඥාවේ ඇස අනුන්ට ඇස් දීම තුලින් තමන් ප්‍රඥාවේ ඇස ලබා ගන්න දක්ෂ වෙන්න. අනුන්ට ඇස් දීම තුලින් තමන් ප්‍රඥාවේ ඇස ඒ කියන්නේ මේ සංස්කාරයන් විදර්ශනා නුවණින් දැකලා මේ සංස්කාරයන් කෙරේ තෘෂ්ණාව සීන කරගෙන නෝනා මේ ජීවිතේ සෝවාන් ඵලයට පත් වෙනවා කියන කාරණේ අපි දකින්න ඕන. එහෙම නැතුව ඉතින් නෝනා අපි කොච්චර අනුන්ගේ ඇස් සුවපත් වුණත් කොච්චර සුවපත් කළත් නැවත අපි කවදා හරි දවසක අපිම අන්ධභාවයට පත් වෙන්න පුළුවන්. ඒක නැහැ කියලා අපිට කොතනකවත් සාහිතිකයක් නැහැ. ඒ නිසා අනුන්ගේ ඇස් සුවපත් කිරීම තුල සකස් වෙන්නා වූ කුසල් සංස්කාරයන් අනිත්‍යයි කියලා දැකලා ඒ තුලින් විදර්ශනා නුවණ සකස් කරගන්න ඇයි දක්ෂ වුණා නම් නෝනා ඇය මුළු ලෝකෙටම ඇස් දුන්නා බවට පත් වෙනවා. මෙතන තමයි ඇය කරන්න ඕනේ. මොකද එසේ නැතුව ලෝකෙට ඇස් දුන්නත් ඇය තාම අන්ධභාවයෙන්ුයි ඉන්නේ. අන්ධභාවය කියන්නේ මොකද සෝවාන් ඵලයට පත් වෙලා නැත්නම් තාම සතර අපායට වැටෙන ස්වභාවයෙන්ුයි ඉන්නේ. ඒ නිසා අනුන්ට ඇස් දෙන්න ඉස්සෙල්ලා තමන්ගේ අන්ධභාවය ධර්මය තුලින් ප්‍රකෘතිමත් කරගන්න ඇයි දක්ෂ වෙන්නේ. එසේ නැත්නම් නෝනා අපිව රවට්ටාගත් කෙනෙක් බවටයි මොකද ඔය කියන නෝනා සංසාරයේ බුදුරජාණන් වහන්සේලාටත් අක්ෂි රෝග හැදුන වෙලාවේ ප්‍රතිකාර කරන්න ඇති. ඔය කියන නෝනා සංසාරයේ රහතන් වහන්සේලාටත් අක්ෂි රෝග රැදුන වෙලාවේ ප්‍රතිකාර ලබන්න ඇති. නමුත් උන්වහන්සේලා නිවි සැනසී ගියත් අපිටා මේ නෝනා ඇස් වලට බෙහෙත් කරනවා නේද? ඇයි කරන්නේ? තමන්ගේ ඇස් දෙකට බෙහෙත් කරගත්ත නැති නිසා නේද? ඒ නිසා අනුන්ගේ ඇස් වලට බෙහෙත් කරනවා වගේම තමන්ගේ ඇස ප්‍රඥාවේ ඇසක් බවට ධර්මයේ ඇසක් බවට පත් කරගන්න අවශ්‍ය සාධක ජීවිත එකතු කරගන්නේ එකතු කරගන්නේ ඔය ඔබ අත්විඳින්නා වූ අනුන්ගේ ඇස් සුවපත් වුණායි කියන තුලින් සකස් වෙන ඔය සප්ත බොජ්ජංගයන්ගේ ආස්වාදය අනිත්‍යයි කියන දකින තැන ඔබ ප්‍රඥාවේ ඇස ලබාගත කෙනෙක් බවට පත් වෙනවා. මොකද ආස්වාදයක් තුල ഇതുමිය කතා කරන්නේ. මම මෙච්චරට ඇස් දීලා තිනවා මෙච්චරට පෙනීමද ඒතොර ഇതുමිය දන්නේ නැහැ මේ සකස් වෙන සප්ත බොජ්ජංගයක් කියලා. කුසලයේ තුල පින තුල ඔය සප්ත බොජ්ජංගයක් වැඩෙනවා. ඔය සප්ත බොජ්ජංගේ ප්‍රීතිය පස්සද්ධිය තුල තමයි ഇതുමිය සතුටෙන් ඉන්නේ. නමුත් ඔය සතුට අනිත්‍යයි කියලා ഇതുමිය දන්නේ නැහැ. ඒ නිසා ඔය වැඩෙන්නේ සප්ත බොජ්ජංගයක්. ඔය සප්ත බොජ්ජංගය කියන්නේ මායාවක්. ඔක මාර ධර්මයක්. ඔය මාර ධර්මය අනිත්‍යයි කියලා දකින තැන අන්න ඔබ අනුන්ට ඇස් දීලා තමන් ප්‍රඥාවේ ඇස ලබාගත් කෙනෙක් බවට එසේ නැතුව අපි අනුන්ට ඇස් දීලා අපි ලබාගන්නේ අන්ධභාවයට අදාළ සංස්කාරයක් නම් ඒක හරි අපරාධ. තේන්නා?